अरे प्रभाकरन के न पर्याय तो बच्चे देता माय आवाज़ ले मंग कैलनियन गिए ने एनवो माय भी घर करो को बेची ना हम तमाय मरे केलिए श्रीमा बोध ये जान के ल किलोगा अन्य में दम्मी को जो मारते रहते हैं साजित तो बोट डा पहनी आप पुआ सुबह नत्तलक वे आई थिंक आउट ऑफ़ द अंतिम वीडियो का वेन तमाय में क्या नहीं थिंग ඇත්ත කතා කරන්න ඇවිල්ලා ඉන්නවා අපි වෙනම තැනකට මොකද මේ තියෙන තත්ත්වෙත් එක්ක අපිට නත්තල් විඳින්නවත් අවුරුද්ද සමරන්නවත් මෙලෝ දෙයක් කරන්න බෑ මොකද දැන් තියෙන තත්ත්වය ඔයගොල්ලෝ දන්නවා මේ රටේ දේශපාලඥයෝ කොහොමද මේ රටේ දේවල් වලට මොන දුන්නේ කියලා අපි ඔක්කොම දන්නවා ඉතින් අද අපිත් එකතු වෙලා ඉන්නේ කැලණි පුරවරේ ගම්පහ දිස්ත්‍රික්කයේ රජතුමා වගේ හිටපු කෙනෙක් එක්ක ඉතින් ආයි අමුතුවෙන් කියන්න ඕනේ නෑ මේ මර්වින් සිල්වා I want सिंह ශ්‍රී ලංකේ කියලා ගොඩක් කට්ටිය කියනවනේ නමුත් මර්වින් සිල්වා කෙනෙක් කෙනා කියන්නේ සිංහල බෞද්ධ ඒ කොන්ද බලන තියාව කියනවා ශ්‍රී ලංකේ කියලා තියෙනවා ශ්‍රී ලංකේ කියලා අපි සිංහල බෞද්ධ මේක ඔප්පුව තියන්නේ අපිට සිංහල බෞද්ධ ඔප්පුව තියන්නේ නමුත් අපේ තියෙන හොඳකමයි බුද්ධ ධර්මයේ තියෙන තිර ජීවනය නිසා බුදුහාඳුරගේ දේශනාව නිසා අපි හැම ජාතියකටම හැම ආගමකටම හැම කුලයකටම අපි ගෞරවාන්විත විදියට පිළිගැනීමක් शालकी मत तीनों ये गोल्ला अपने माय पिटने में अनिवार्य है भाई दंगलन ना होत वेतुदान ना होत अरे प्रभाकरन के न पर्याय वेत्ते देता माय में देखन ये जावे लंकावे अनित सिरोदेना नम तिब्बत ना आधा मेवा की तात्त्विक राता बैठेंगे नहीं माटे एक विश्वास है नमुत ऐ पक्षी अमार करने हितूई आई मामन नमवात ඔයගොල්ලගේ ප්‍රදේශයට ගොඩාක් වැඩ කරගෙන ගියා. ගම්පහ දිස්ත්‍රික්කේ ලංකාව පුරා වැඩ කළා. වැඩ කරපු හැමදාම වීඩියෝ වල යනවා. මට ආවා ඊ පෙරේදා වොයිස් කට් එකක් කාලිකෝවිලේ සාමිවරයා කියලා තිබුණා. අර ධම්මික පැණිය ගැන කාලිමෑණියන්ගේ මේම ආරූඩයක් ඇතුව කියලා. මං ඒ සාමිට කියන එකක් मगे दिवा काली मैनी अंत मंग गौरव करना मैनी यके यक्षण यो ना काली मन तुट्ट पाकड़ करना गण बड़े बुलाऊ दिया करो मग ए आखिवा दम मुखा मट वेला है दम मट वेला थी बड़े मुना पेड़ मगे वेला गया काल तो बुलवा दम मट बंबू गाने काली उम में बुद्ध धर्म है तो मे सकपली एलवला थी एंड महा बोरुआ मिनी सुमुला की रीमा एक मन रेवटन ने पाई के मिनी शुद्ध किए ना එහෙම දෙවියෝ ආරූඪ වෙන්නේ උන්ට ආරු වෙන්නේ වෙන්නේ මල පෙරේතයෝ මල යක්ෂයෝ භූතයෝ කුම්බාණ්ඩයෝ ඒකත් ඒගොල්ලෝ තමයි ඉතින් මං ඒ සාමිට කියනවා මං උඹ කියලා මගේ හොඳ මිත්‍රයෙක් දැන් මට දඬුවම් හම්බේ කියලානේ මං කියනවා යකෝ උඹේ කාලට ගියාපන් උඹ කියලා ඕන දවසක මං එන්නම් දේවාලෙට දඬුවම් දෙන්න කියලා මට ඒ පැණිය දුන්නා කියන කාලි කියනවා उत्तरे අනිත් එක මේ කොරෝනා කියලා තාම ඉන්ටර්නැෂනලි බෙහෙතක් හොයාගන්න උන්ට බර වුඳාගෙනනවා අපේ එක පැණියක් පොවනෝ මිනිස්සුන් දන්නේ බලන්නකෝ මේ එතකොට ආණ්ඩුවෙන් මේ ඒකට සහාය දෙන විදියයි ඒකට දෙන මුදලොයි වෙන් කරන දේවලොයි දැන් ඒකට දෙන එක හරියද මේ මේ වෙලාවේ කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතුව මොකටද මේ ධම්මික පැණිය කියන එකට නෑ තාම දිනන්නේ ආණ්ඩුව කියන්නේ මේ ආන්න ආණ්ඩුව කියන්නේ ආණ්ඩුවක් නෑ නේ දැන් නිකම්ම නිකං ආණ්ඩුවක් රටක තියෙනවා නම් මේ තත්වයක් වෙන්න බෑනේ දැන් යන්න වෙළඳපොළට හාල් කීයේද
අපි ගණන් ගලව කියන්නේ නැහැ. එළවලු මිල, කුළුබඩු මිල, මිනිස්සුන්ගේ දරිද්‍රතාවය, මිනිස්සුන්ගේ ජීවත් වෙන්න බෑ, ලොක්ඩවුන් වෙනවා. මේවා මාස 6ක් මේ බුදුන් වැඩිය භූමියට දෙවියෝ බලන භූමියට සහනයක් දුන්නා. මාස 6ක් කොරෝනා එකේ. පළවෙනි රැල්ල ඉවර වුණා. හැබැයි ආණ්ඩුවේ බක පඬිතයන්ට මුන්ට මොලේ නැති කමට මුන්ට මං හිතන්නේ මලපිරේත යක්ෂෝ වෙයිලා. හරිය මුන්ට මොකද්ද උනේ? ඒ ගැන සෙව්ව බැලුව නැතුව මුන්ට මැතිවරණ බීතිකාව, විෂ බීතිකාව, සල්ලි හොයා ගැනීමේ බීතිකාව, මිනිස්සුන්ට කෙලවීමේ බීතිකාව. ඔය සේරම ඇවිස්සීලා පංචමා භූතයෝ කිපෙනකම් පුසු පිසු කෙලියා. ඊට පස්සේ මොකද්ද උනේ? පස් මාසකෙලින් පස්සේ ඔන්න දුන්න වැඩි. දැන් මම කියනෝ නිර්භීතව මුන් කරන්නේ බොරු. ලක්ෂයකට යා ඉන්නවා කොරෝනා රෝගීන්. මම දන්න එකක් කියන්නේ, මම දන්න කෙනෙකුට මම පළාත කියන්නේ පොසිටිව් වෙලා පැය 10ක් හෝ 9ක් ගියා ඇම්බියුලන්ස් එකක් ගෙනල්ලා මිනිහ අතුල් කරන්න හොස්පිටල් එකට. ඔව්. ඉතින් අපි ඇහුවා වගේ ඒ වගේ රටට ආදරය කරන කට්ටිය හිටියොත් කොච්චර ලංකාව ලස්සන වෙයිද කියලා අපි හිතලා බලන්න පුළුවන්. දැන් ලස්සන ගැන බලන්න වෙලාවක් නෙමෙයි, දැන් කොරෝනා අරව මේව ඔක්කොමත් එක්ක හිර වෙලා ඉන්න වෙලාව. ඉතින් ආවදලයක්. ඔව්. මං කැලණියෙන් ගියේ නැහැ. ඔව්. පක්ෂෙන් ගියෙත් නැහැ. ආ. මම වැඩ කරගෙන යනකොට ඉරිෂ්‍යා වුණා, වෛර වුණා, ක්‍රෝධ වුණා. ඒක නිසා මම ඇත්ත වශයෙන්ම මං ජීවිතේ වරද්දගත් එක්සත් ජාතික පක්ෂෙන් චන්ද්‍රිකා මැතිණිගේ ඉල්ලීමට මම මේ පක්ෂයට ආවේ. මම බණ්ඩාරනායකට හරි ආදරේ, රාජපක්ෂන්ටත් ආදරේ. ඒ චන්ද්‍රිකා මැතිණිගේ ඉල්ලීමට ආවා රයින් මාත්‍යාන්නේ පයි කියන්නේ. මම වරද්දගත් තැනේතර. නමුත් මට නොමිනේෂන් දුන්නේ නැහැ. ඔව්. එකෙක් හම්බෙන්න මල් ළඟට ගියේ නැහැ ඕනේ කියලා. මං ගියේ නැහැ. නොමිනේෂන් දුන්නේ අද අපි හිටියනම් රාජපක්ෂලුත් එක්ක මේ තත්ත්වයන් එන්නේ නැහැ රාජපක්ෂලුන්ට. කවුරුවක් කියන්නේ නැහැ ෆේල් කියලා. මොකද ඔබ සමීපව ඇසුරු කර ඔය අපි මෙලියත් අපි කොල්ලෝ කාලේ ඉඳන් රාජපක්ෂලු දන්නේ. ඒක නිසා එක්සත් ජාතික පක්ෂයට මේ සිද්ධ වෙන මම mantri වුණා. මගේ තියෙන අපේ වෙලාවට චන්ද්‍රිකා මැතිණියත් එක්ක ළඟ ඇසුරක් ඇදගත්ත නිසා මට ඉල්ලීම අග දාන්න බැරි වුණා. මට කෙලුණේ එතනයි. නැත්නම් මං අදත් මං ඔයගොල්ලෝ පළාතේ මන්ත්‍රීවරේ 165,000ක් මං ඡන්ද ගත්තා. ඉතින් ඒ වගේම දැන් රාජපක්ෂලව අපි ගෑවුව නිසා මං අහන්න කැමති මේ 69 ලක්ෂයක් දුන්න ඡන්ද දැන් හරි පාර දෙන්නේ නැහැ. දැන් යන්නේ රෝන්වේ වැරදි පාරේ. ඒ කියන්නේ මිනිස්සු හිතූ පාරක් නෙවෙයි, මිනිස්සු දැක්ක සීනක් නෙවෙයි, ඒගොල්ලෝ කියපු පාරක් නෙවෙයි. දැන් මේක යන්නේ එක එක අදෘශ්‍යමාන බලවේග කියන පාරේ යන්නේ. ඉතින් ඒ වගේ රටක් හොල්ලපු නගරයක් හොල්ලපු කෙනෙක් කියන්නේ. ඉතින් ඒ වගේම පොඩි චන්දි පාටයක් ගැන අහන්න කැමතියි. දැන් කැලණියේ මිනිස්සු ඇයි මෙච්චර බය මර්වින් සිල්වා කියන නමට? නෑ මට බය නෑ මිනිස්සු. ඒක තමයි මට ආදරේ. මම හරි දේ කරා. හඩන තාප්පේ කැඩුවා. හදන පාර හැදුවා. දැන් කරන දේ කරා. එහෙම නැත්තම් බෑනේ. මහ ජනතාව අපිට බලය දුන්නේ යමක් කරන්න. ඒ කරන්න යනකොට කියනවා මේ තාප්පේ කඩන්න බෑ, අපි ඔයගොල්ලෝ පක්ෂ තමයි. එහෙම බෑ. පාර හැදෙන්න ඕන. කරු වැඩ ගොඩක් තියෙනවා. ගිල්ලා ආන්න කැලණිය මානායක හඳුනන. කැලණිය මිනිසුන්ගෙන් ආ. ඔව් ඉතින් කැලණිය මිනිස්සු මේ බලන් ඉන්නවා නම් ඒක අපි සියලු දෙනාම දන්නවා. අවසාන වශයෙන්ම අහන්න තියෙන එක දෙයයි. දැන් ඔබතුමා පක්ෂයක් නැතුව වගේද ඉන්නේ නැත්තම් නිකන් සීට් එකකට යන බලාපොරොත්තු වෙනවද ඉස්සරහ දේ? මම එක්සත් ජාතික පක්ෂෙන් චන්දිල්ල අනුරාධපුරේ මං හිතුවේ රෝණෙන් ආපු ගල් 500 මිනිස්සු ඇතේ කියලා දුටු ගමනුත් එක්ක ආපු. ගිහිල්ලා බලනකොට දසලක්ෂයට එක්කෙනයි දෙන්නයි ඉන්නේ. හරි උන්ට කන්නයි බොන්නයි සල්ලි තමයි උන්ට ගිජු. ඒ කියන්නේ මං කනගාටු වෙනවා. ඔබට එක මොහොතකවත් හිතිලා නැද්ද අපරාධේ මම මේ සමාජ ජන බලවේගකින් ඉල්ලුවා නෑ කියලා? සමාජ කාගෙද? සජිත්ගේ. අර පිස්සගේ. එයා කරා මුදඩුම් පිස්සු. මං හිතන්නේ මේ ධම්මික වේද මාත්‍යර තිබුණේ සජිත් පොඩ්ඩක් පැණියක් වාර. ඒ කියන්නේ බොරුවට මිනිස්සු හම්බෙන්න යනවා. මොන රෙද්ද තියාර දෙන්න පුළුවා? පාරක් කපන්න පුළුවන්? මොනවද දෙන්න පුළුවන්? ඒ අයර තියෙන මිනිස්සු හම්බෙන එකක් නෙමෙයි. සජිත් උඹ අර මුදලක් එක්කව කරපන්. අර මුදලක්. අරමුදලක් එක්කව කළා නැති බැරි මිනිස්සුන්ට උදව් කරපන්. උඹලට ඇඟිල්ල දබනගිල්ල දික් කළ කියන්නේ යකෝ මේ ගංගොඩවල මිනිස්සු රවට්ටන්න එපා. අඩු ගානේ කසාදයක් බැඳ නැති කොල්ලෙකුට මුන්ට කසාදයක් බනලා දෙන්න පුළුවන්ද?
පිස්සුවක් ඉතින් ඒ වගේ අපි අවසන් කරනවා ඉතින් නත්තල කොහමද ගෙවෙන්නේ මේ දවස් ටික මගේ නෝනා කැතලික් අර බලන්න නත්තල් ගහක් කී ඇතුළේ තියෙන යාගේ වැඩ ආ ඒ යාගේ වැඩ කරනවා මම බුද්ධාගේ වැඩ කරනවා ඒක අන්ත දෙකක ඉන්නේ නෑ ඉතින් ඒ දෙගොල්ලම සාස්ෘණ වහන්සේලා පිස්සු සාංශකව ප්‍රේම කරන්න කියලා ප්‍රේම කරන්න එක්කම කොල්ල හිතුවා ප්‍රේම කරන්න කියලා කෙල්ලන්ගේ අගෙන් අල්ලන්න පටන් ගත්තා බදා ගන්න පටන් ගත්තා ඒ ප්‍රේම කරන්න කියලා නෙවෙයි බුදුහාමුදුරේ කොහොමයි මෛත්‍රී කරන්න කියලා ඉතින් එච්චරයි උනේ ඉතින් එහෙමයි ඒක නිසා සුබ පරිවිඩයත් එක්ක අපි ඉවර කරමු සියලු දෙනාට ප්‍රේම කරන්න ඉතින් ගෙවුනා අවුරුද්ද මේ 20යි 20 අවුරුද්ද ඉවර වෙන්නේ මෙහෙමයි අන්තිම වීඩියෝ එකකින් ඉතින් අපිත් එක්ක එකතු වුණාට බොහොමත්ම ස්තුතියි ජය ශ්‍රී වේවා